ඊළඟ ගමනාන්තය නුවර පිළිමතලාවේ තියෙන තනවන පුරාණ විහාරය. අපි මෙතනින් තමයි ඇතුළු වෙන්නේ. ඔයාලට පේනවනะ බලන්න මේ ගස් අතර පේනවා පිළිම වහන්සේ නමක්. අන්න ඒ මේ පන්සලේ පිටට තියෙන්නේ. අපි ආ ඉස්සරහට ඇතුළු වෙනකොටම තියෙනවා රණවන පුරාණ විහාරය. මාරකින් තමයි යන්න තියෙන්නේ. පාවහන් ගලවා ඇතුල් වන්න. දාගෙන මාව පල. ඒකත් අම්මා පමන තාත්තට බැරි. තාත්ත තහන. පුළුවන් පුළුවන් කාචුට්ටයි පඩි සීය. ඒ ළමයිලා පටි ඉස්සරයි නෑ. අරේ ගිහින් ඇවිල්ලා නම් මේක නගිනවා. මරි ගාන බොර ගහ මැරුණට පස්සේ මේ ගහ ඉඳලා තව චුට්ට ඊට පස්සේ පඩි පෙළ නැහැ ඊට පස්සේ අනතෙන්ට ඉතරේ පඩි පෙළ මෙහෙම අවිදකින් යන තියෙන්නේ. ඔහු මං ඉන්න යා දැන් පුතේ යන්. ඔව්
ඉන්න නම් ක්‍රම තියෙනවා ඉති. ආපද නිකන් ගන්න. කොකකයි හොලේ. නෝ සෝරි. මේ වගේ මේ පාර දෙක පාඩි හදාගෙන ඔබට යන්න. මේ පාර දෙක තමයි විහාර මළුවට ගමන් කරන්නේ. පාඩි සකස් කරලා තියෙනවා. අමාරුවක් නේ ගමන් කරා. අපේ ආපු අයගේ ගෙවුණා ගොඩක් දෙන නතු. තව ටික දුර මං හිතන්නේ ස්ථානෙට ගියාම බොරෝ මෝරෙලිම දකින්නවා. මහිතන්නේ පාරිලයි ඇත්තාගේ රෝපයා කම්බලති එනද දහාමදුවන්ට දැම් පිරිනවන වරහිත වඳුරගේ පින්චුරු අම්බල තියෙනවා පියා. බුදුසේත විවිධ අවස්ථාවන් මූර්තිමගේ නිරූපණය කළද ඔන්න දැන් පේන මහනති මනිදන්නේ සුවිතා තියන සුජාතා දේවය කිරිපුළු පූජා කරන අවස්ථාව එචේ අවස්ථාවක් කිති හර ඒක නිරූපණය කරලා තිය ඔන්න බලාගන්න. දැන් තමයි මේ බුදු පිළිහන භික්ෂුන් වහන්සේලා යන ප්‍රමාණය නිර්මාණය කරලා තියෙනවා. සරදිග ඉතින් දැන් ආසන්න වෙලා තියෙන අදාළ ස්ථානය ටික දෙනෙක් ගිහිල්ලා වඳිනවා. ඔන්න ඉතින් මගේ ඉස්සරහින් මට පේන දේ දැක්ක ඔයාලා වශී වේවි. යමු අපි තව ටිකක් පහලට ගිහිල්ලා මම පෙන්වන්න මේ සුවිශේෂී ස්ථානය. ඔන්න එහෙනම් ඉතින් දකුණු පැත්තට හැරිලා බලන්න කොහොමද ලස්සන කියලා. අතිවිශාල හිටි පිළිම වහන්සේ නමක් කොහොමද ලස්සන. රණවන විහාරයේ පිහිටලා තියෙන හිටි පිළිම වහන්සේ
එයා පැත්තේ මාර්ගෙන් ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මේ මාර්ගෙන් තමයි අපිට මෙතන යන්න තියෙන්නේ. එතන බොරු බොයි දික් තියෙනවා. මම බලන්න. දැන් ඉස්සෙල්ලා දැක්ක බුදු පිළිම කියලා. මහරහතන් වහන්සේලා පිළිම. මහරහතන් වහන්සේලා පිළිම තමයි මේ දේ සකස් කරලා තියෙන්නේ. රණවන පුරාණ විහාරය මේ තමයි රණවන පුරාණ විහාරය. ඉතින් දැන් අපි රණවන විහාරෙන් පහළට යනවා. ගිහිල්ලා තවත් ගමනාන්තයකදී හමු වෙමු. අපි ඉස්සරහින් යන්නේ මගේ පුතයි වයිබොයි මගේ නංගි. දැන් පවසන් නබලගේ අයිය මගේ ෆෝන් එකකින් ගහනවා. යන්නේ මාර්ගේ මම ඉස්සෙල්ලා පෙන්නවා වගේ බුදු සිටිතේ අවස්ථාව දෙනවා. මම යන ආලවක යක්ෂයාගේ කතාව එතන තියෙනවා. සටහනක් නම් නැහැ. යන්තම් ඉස්සරහට පහළට වහින ගමන් ඒ කට්ටිය පහළට බහලා ඉන්නේ නැති තව අලුත් ගමනාන්තකින් හමු වෙනවා. එතක රැඳිලා ඉන්න වීඩියෝ එකක් එක්ක.